අයිබෝන් සුබ දැසනක් අද සඳුදා අපි ඔමිලා ආරම්භ කරන්න අපි සූදානම් මෙතෙන් තවත් අලුත් සතියක ආරම්භයේ මේ සතියේ බොහෝ සුවිශේෂී බෞද්ධයන් වන අපට බොහොම සුවිශේෂී වන මාසයක් සහ බොහොම සුවිශේෂී වන සතියක් උදා වෙන්නේ වෙසක් සතිය. ඉතින් හැමදෙනාම නිවස තුලට වෙලා ඉන්න නිසා ඔබට පුළුවන් කමක් ලැබෙනවා වැඩිපුරම ආමිස පූජාවලට වඩා ප්‍රතිපත්ති පූජාවලට මුල් තැන දෙමින් තමන්ගේ ආගම සිහි කරමින් අපිට මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් බොහොම පරිස්සමට තමන්ට දීලා තියෙන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුගමනය කරමින් තමන්ට ලැබිලා තියෙන මේ කාල වේලාව උපරිම ප්‍රයෝජනෙට ගන්න කියලා අපි මතක් කරනවා. බොහෝසෙයින් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන 26 වෙනිදා තමයි වෙසක් දිනය එළඹෙන්නේ. ඉතින් ඔබට පුළුවන් කමක් ලැබෙනවා අද ඉඳලම මේ පුරා සතිය පුරාවටම ඔබට පුළුවන් බොහොම දැහැමිව ජීවත් වෙන්න පුළුවන්. අපිට ස්වභාව දහම විසින් මේ ලබා දීලා තියෙන කාලයත් අපිට හොඳ විදිහට උපයෝගී කරගෙන ජීවිතය තවත් ආලෝකමත් කරගන්න බුදු දහමත් එක්ක එකතු වෙලා ඔබට පුළුවන් කමක් ලැබෙනවා ඒ සඳහා සම්බන්ධ වෙන දැහැමිව ජීවත් වෙලා තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න. ඉතින් හැමදාමත් වගේ අපි හැමදාම ඔබට ලබා දෙන්නේ උපදෙස් තමයි ඔබේ ජීවිතයට. ඉතින් මේ වෙසක් සතියෙත් ඔබේ ජීවිතේ යහපත් වන සතියක් බවට පත් වේවා කියලා තමයි අපි උදැසනින්ම අද දවසේ සඳුදා පියොම් මිලිනුත් ඔබට ප්‍රාර්ථනා කරන්නේ. අද පෙළ ගැස්මත් මතක් කරන්න සූදානම් ඔබට මුලින්ම සුබ දවස විශේෂාංගය අපි ඔබ වෙනුවෙන් ගෙනෙනවා. ස්වාමිතුමා අද දවසෙත් සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. ඒ නිසා අපි කතා කරන්න සූදානම් වන්නේ පාපාධිපති නැත්නම් බාධකාධිපති ග්‍රහය කොහොමද අපි හඳුනාගන්නේ සහ මේ මොකක්ද බාධකාධිපති කියන්නේ කුමක්ද සහ ලග්නවලට කොහොමද ඒක බලපැවැත්වෙන්නේ කියලා තමයි අපි අද සුබ දවසින් ඔබව දැනුවත් කරන්න සූදානමින් ඉන්නේ. ඉන් අනතුරු අපි කතා කරන්න සූදානම් වෙනවා අද විශේෂයෙන්ම පසුතැවීම. පසුතැවීම අපේ ජීවිතයට කොච්චර හානිකරදායකද සහ අපි ඒකට බලාපොරොත්තුක් එකතු කරගත්තම ජීවිතේ කොතෙක් දුරට අපිට යන්න පුළුවන්ද කියලත් අපි අද දවසේ බොහෝ දැනුවත් කරන්න සූදානමිනුත් ඉන්නවා. අවසන් විශේෂාංගයේ අපි පසුගිය සතියේ ඔබට බලාපොරොත්තුක් දුන්නා සඳදපිය ඔම්බලේදී මතකද ගෙත්තම් විශේෂාංගයෙන් අපි ඔබව දැනුවත් කරනවා කියලා වෙසක් සතිය නිසා වෙසක් කූඩුවක් නිර්මාණය කරගන්න විදිය. හැබැයි වැඩි වියදමක් නැතුව ගෙදර තියෙන දේවල් උපයෝගී කරගනිමින් වෙසක් කූඩුවක් නිර්මාණය කරන විදියත් අපි ගෙත්තම් විශේෂාංගයෙන් ඔබව දැනුවත් කරනවා. රැඳෙන කියලා ආරාධනා කරනවා උදැසන 10 වෙනකම් සඳදපිය ඔම්බලේ මේ විශේෂාංගයත් එක්ක අපි ආරම්භ කරනවා මුල්ම විශේෂාංගය. සුබ දවස. සුබ දවස විශේෂාංගයේ වෙනුවෙන් අපි අද දවසෙත් බොහොම ගෞරවයෙන් මිතු පිළිගනු ලබනවා සඳුදා සුබ දවස වෙනුවෙන් විශ්ව ශක්ති ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ විශාරද වාස්තු උපදේශක සාමශූරී සාමු විනිසුරු කීර්තිශී ජනරංජන දේශාභිමානී ශ්‍රී විද්‍යාකාලී උභාෂක ස්වාමී කාලී කනගරත්නම් පූජකතුමන්ව අයිබන් ස්වාමිතුමන් සුබ දැසන අයිබන් පුතේ සේම වුණාද ස්වාමිතුමා සම්බන්ධ වෙලා ඉන්න නිසා ඔබට පුළුවන් මැදිරියට දුරකථන නැමතුමක් ලබා දෙන්න අපිත් එක්ක සජීවීව එකතු වෙන්න පුළුවන්. මැදිරිය දුරකථන අංකය 0195 299 299 299 299. අද දවසේ අපි සාකච්ඡා කරන මාතෘකාව යටතේ අපි ඔබට ආරාධනා කරනවා වාස්තු විද්‍යානුකූලව ගැටළු වලට පමණක් අපි ඔබට නිවැරදි උපදෙස් ලබා දෙනවා සජීවීව. ඒ නිසා වාස්තු ගැටළු තියෙනවා නම් පමණක් අපිට මැදිරියට දුරකථන නැමතුමක් ලබා දෙන්න කියලා අපි ඔබට මතක් කරනවා. හරි, අද දවසේ මාතෘකාවට තමයි දැන් යොමු වෙන සූදානම් වන්නේ. සාමිතුමා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු මේ බාධකාධිපති නැත්නම් මේ පාපාධිපති ඉස්සලම අපි කියමු මේ හඳුනාගන්නේ කොහොමද අපේ ජන්ම පත්‍රයකින් කියලා. එහෙමයි පුතේ. හයිවා මා පින්වත් දරුවනේ. ඔබතුමා අපේ ජනන කේන්දරෙන් අපි දැනගෙන හෝ නොදැනියෝ මන්දහ ගොඩහක් බලපාන්නේ අපේ ජීවිතේට පාපාධිපති ක්‍රියාශක්තිය. ඕනම කෙනෙකුට තමන්ගේ ලග්නහනුවෙන් පාපාධිපති ග්‍රහය ක්‍රියාත්මක වෙනවා. අපි කියමුකෝ කාර්යාලයේ නායකයෙකුට පාපාධිපති දසාවක් ක්‍රියාත්මක වුණොත් ඒ කාර්යාලය විනාශයි. රටේ නායකයෙකුට පාපාධිපති දසාවක් කාලගත කරොත් රටේ නායක ඒ රටත් විනාශයි. පවුල කෙනෙක්ගේ කාගේරි අපි කියමු ගුරු මුල්කයාගේ දසාවේදී පාපාධිපති දසාවක් හෝ අතුරු දසාවේ ඒ කියන කාලයේදී ඒ පවුල් ජීවිත ගොඩක් ගැටලු බාධා කරන ප්‍රශ්න. හරි, දැන් මේ වගේ වෙනවා නම් කොහොමද මේක අපි හඳුනාගන්නේ? මේක තමයි වටිනා ක්‍රියාව. එනවා අපි නිකම් මේෂ ලග්න ගමු. මේෂ ලග්න අපි ගත මේෂ ලග්න පාපාධිපති වෙන්නේ 11 වෙනි ස්ථානාධිපති වෙන සෙනසුරු කුඹ රාශිය. ඒ වගේ ඍෂභ ලග්නට පාපාධිපති වෙන්නේ 9 වෙනි ස්ථානාධිපති වෙන මකර රාශිය සෙනසුරු. ඒ වගේම මිථුන රාශියට පාපාධිපති වෙලා ක්‍රියාත්මක වෙන්නේ ධනු රාශිය වෙන ගුරු. එතකොට මේකට අපි කියනවා ඍෂෝරේ කියා තිනවා මේකට නම් කර තිබෙනවා සර රාශි ස්ත්‍රී රාශි සහ උභය රාශිය. සර රාශියට 11 වෙනි ස්ථානාධිපති, ස්ත්‍රී රාශියට 9 වෙනි ස්ථානාධිපති,
තමගේ ලග්නෙන් උබේ රාශියට අත්වෙනි ස්ථානාතිපති තමයි පාපාතිපති යටි ක්‍රියාත්මක වෙන්නේ. යනුවෙන් කටක ලග්නට පාපාතිපති වෙන්නේ සිකුරු. ඔබ දැන් ඔබ ඔබේ කේන්ද්‍ර අනිවාර්යයෙන් මේක ආරම්භ බල මේ ගොඩක් වටිනා ක්‍රියාවක් මම කියා දෙන ගොඩක් වටිනවා. ඔබේ කේන්ද්‍ර ගන්න ඔබට යන දසා කිසිද කියලා හඳුනා ගන්න. ඒ වගේ අතුරු දසා මොනවාද යනවා කියලා හඳුනා ගන්න. මොකද අතුරු දසා සමාරු දසාවල් අවුරුදු 3ක් ක්‍රියාත්මක වෙනවා. දැන් සිකුරුගේ සිකුරු යනවා අවුරුදු 3ක් යනවා. එක දිගට. එක දිගටම. දැන් ඒ වගේම සෙනසුරුගෙන් සිකුරු යනවනේ ඒ වගේ කාලයක් ගන්න. එහෙනම් අපි බලන්න ඕනේ මහා දසාව ඇතුළු අතුරු දසාව. තමන්ගේ කේන්ද්‍ර තියෙනවා නම් තමන්ගේ ලග්න හනුවෙන්. නැවත වරක් මම මතක් කරන්න මේෂ ලග්නට සෙනසුරු, වෘෂභ ලග්නට සෙනසුරු, මිථුන ලග්නට ගුරු, කටක ලග්නට සිකුරු. 11 වෙනි ස්ථානාති සිකුරු. ඒ වගේම සිංහ ලග්නට කුජ 9 වෙනි ස්ථානාධිපති කුජ. ඒ වගේම කන්‍යා ලග්නට 7 වෙනි ස්ථානාධි මීන රාශි ගුරු. තුලා ලග්නට 11 වෙනි ස්ථානාධිපති සූර්ය ග්‍රහතුමා. ඒ වගේම වෘෂක ලග්නට 9 වෙනි ස්ථානාධිපති චන්ද්‍ර ග්‍රහතුමා. ඒ වගේම ධනු ලග්නට 8 වෙනි ස්ථානාධිපති වෙන බුධ ග්‍රහතුමා. මකර රාශියේ 11 වෙනි ස්ථානාධිපති වෙන කුජ ග්‍රහතුමා. කුම්භ රාශියේ 9 වෙනි ස්ථානාධිපති වෙන සිකුරු ග්‍රහතුමා. මීන රාශියේ නැත්තම් මීන ප්‍රමේ රාශියක න ලග්නට මීන ලග්නට 7 වෙනි ස්ථානාධිපති වෙන්නේ බුධ ග්‍රහතුමා. ඉතින් මෙයාලාගේ මාදසා කාලෙදී මෙයාලාගේ අතුරු දසා කාලෙ මොන ප්‍රශ්න තුබුනොත් අනිවාර්යෙන් පාපාති ක්‍රියාසල ක්‍රියාත්මක කරනවා නම් මෙතනින් එයා තව ගොඩක් රාශිවල තියෙනවා. එහෙම බලනකොට අපි කියමුකෝ පාපාතිපතිගේ දසාව වෙන කවුරුරි ලබා ගන්නවා. දැන් අපි කියමුක කෙනෙක් ද මේෂ ලග්න වෙලා. එයාට ගමන් කරන්න කියමුක අපි බුධගේ මදස්සාව. ඒ බුධ කියන්නේ එයාගේ මේෂ ලග්නට 6 වෙනි ස්ථානාධිපති. ඒ බුධ කින ග්‍රහතුමා කොතන හරි සෙනසුරුගේ නැකතේ බලවත් වෙලා ඉන්නවා. 6 වෙනි ස්ථානාධිපති කියන අඳුර නැකත, උතුර පුටුම නැකත, කුස නැකත. මේ වගේ නැකතේ බලවත් වෙන ඉන්න පාපාතිපතිගේ නැකතේ බලවත් වෙලා ඉන්නවා. එතකොටත් පාපාතිපද දසාවට ඇංගිලා ගහනවා කියලා අපි කියනවා. මේව ගොඩාක් ප්‍රශ්න දිනවා පාපාතිපදෙන් තවත් අපි කතා කරමු. හරි. සමිතම අපිට වාස්තු ගැටලුවක් සම්බන්ධයෙන් දුරකථන නැමතුමක්ත් තියෙනවා. ඩේවිඩ් මහත්මයා ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ආයුබෝවන් සුබ දසනක ඔබතුමාට. හරි. ගැටලුව ඉදිරිපත් කරන්න ඩේවිඩ් මහත්මයා. දිසා අනිවාර්ය පුතේ දවාගේ නැගෙනහිර ප්‍රධාන උල්වස්ස තියෙනවා නම් ඔබේ අනිත් උල්වස්ස අනිවාර්ය යන්න ඕනේ දකුණ දිසාට කුස්සිය උල්වස්ස. දැන් ඔයර තියෙන දකුණ දිසාව නැගෙනහිර පැත් දකුණ දිසාව නැගෙනහිර පැත්තේ ඉඳලා බටේට එනකම් මැනගෙන යන්න 9ට. මැනගිරල පළවෙනි කොටස රවි ග්‍රහතුමාට අත්තරලා ඊළඟ කොටුව සඳු ග්‍රහතුමාට ක්‍රියාත්මක කරන්න. ඒ දොරවල් ඒ දොර හැරෙනකොට නැගෙනහිර පැත්තට තමයි ඒ දොර හැදෙන්න ඕනේ. මේහාදී දෙවනි ස්ථාන තිබ්බනම් ඒ තමයි හරි ස්ථාන ඔබේ දෙවනි උළුවස්ස. ඒ අර වෙන කොතන තුනත් එක ප්‍රශ්නයක් වෙන. එහෙම නැතිනම් ඒ දකුණ දිශාව තුනට බෙදලා මැද ස්ථානට අරන් යන්න. බුදගුරු සිකුරුට අරන් ගියොත් ඒත් හරි. නමුත් කුස්සිය එච්චර දුරට අපිට එන්නේ නැහැ. ඒ නිසා කුස්සියක් තියෙනකොට මම හිතන්නේ සඳුට පමණ අපිට උළුවස්ස තියන්න පුළුවන් බලයක් ලැබෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඔබ අනිවාර්ය දිශාව හඳුනාගන්න. අංශක කොච්චරක් තිබෙයිද කියලා හඳුනාගන්නේ වැඩේ කරන්න හොඳ ප්‍රතිඵල ලැබෙයි. එහෙනම් දකුණ දිශා සඳුට තියන්න උළුවස්ස සුබ ප්‍රතිඵල ලැබෙයි. ඉතින් මේ විදිහට දැන් සජීවීව එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ බොහොම සුළු පිටසකට. ඉතින් ඔබටත් පුළුවන් සමිතමාව පෞද්ගලික මොන ගැහෙන මේ දිනවල ඔන්ලයින් තාක්ෂණයේ උත්සෙත ජන්මපත් පරීක්ෂා කරන නිසා ඔබට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් විවිධ තාක්ෂණයන් උත්සෙත සංචරණ සීමා තියෙන නිසා ඔබට පුළුවන් නිවසේ ඉඳලම ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න. කොළඹ කාර්යාලයේ දුරකථන අංකයන් ලබා දෙන මාතර සහ කුරුණෑගල ශාඛාවන් මේ දිනවල විවෘතව පවතින නැති නිසා කොළඹ කාර්යාලයට පමණයි ඔබට දුරකථන ඇමතුම් ලබා දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මෙන්න මේ දුරකථන අංකයන් වලට 01112 දුරකථන අංකයන් වලට දෙන්න දුරකථන ඇමතුමා
वाट्सअप मार्गिन तबर पुलवांग ओबे जन्म पत्र परीक्षा करगान मेन मे दुरकथन अंक्य ओस्से बिंदु आई हत्स्य हत्तेवाई एकस्य हटाई एकस्य हट एक बिंदु आई हत्स्य हत्तेवाई एकस्य हटाई एकस्य हट एक किन दुरकथन अंक्य ओस्से ओबे पुलवांग वाट्सअप मार्गिन तबे जन्म पत्र परीक्षा करगान निवस तुलटम वेला इंदला अपि कथा करन्ने अद बाधकाधिपति नत्तम पापाधिपति कोहमद अपे लग्निय तुलिन अपि हंदुना गनीमक सिदु करन्ने किला समितुमा एक कोई तरम दुरट अपे जीवितट बलपानवद ओबदे अत्तवशेम्म पापाधिपतिगे दशा केनकोट ए पापाधिपति मुन निवसेद अपे लग्ने कीवेनि कोट्टुवद मुन निवसेद बलवत् वेला इन्नवा किन एक तमयि ए प्रतिफल लबेन्ने हबै एक देयक् कियन्न पुलुवन् ए पापाधिपतिगे दशा केनकोट अपि इतन सितन सियलुम दे असार्थक वेनवा සාර්ථක ප්‍රතිඵල ලබා දෙන එක තමයි තියෙන රාස. පෙර ආත්ම අපි කරපු පවට මේ ආත්මෙ දඬුවම් ලබා දෙන ග්‍රහතුමා කියන්නේ මේ පාපාතිපති. දැන් අපි මේ පාපාතිපති ගැන කිව්වා නමුත් රාහු ගැන කතා කළේ නැහනේ. රාහු පාපාතිපති වෙන අවස්ථාව තියෙනවා. දැන් උදාහරණයක කෙනෙක්ගේ ලග්න මීන ලග්න. මීන ලග්නට අත්වෙනි ස්ථානයේ බලවත් වෙලා ඉන්නවා කියමුකෝ සමාවෙන්න. ලග්න බලවත් වෙලා ඉන්නවා කියමු රාහු. ඒ රාහු බුධ ගැනකතේ බල මීන ලග්න බුධ ගැනකතේ රේවත ගැනකතේ බලවතුන ඒ පාපාතිපතිගේ නැවතේ නැගතේ මීන ලග්න අත්වෙනි ස්ථානෙ නැගතේ එහෙනම් විශේෂම යාට වෙන්නේ සිදු වෙන්නේ පෞදීත ගැටලු බාධාකට ප්‍රශ්න පෞදීස නිදාසම කියන දෙයක් නැහැ භාර්යාව හෝ නැත්නම් පුරුෂයෝ නිතරම කුචු 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 ගාහගෙන ඉන්නේ අර මනුස්සයා මේ ලෝකෙම අතලා දාලා යන්න තරමට කලකිරීමක් ඇති කරන්නේ දෙන්නටම එකිනෙකට අපි කියමුකෝ නෝනා කිව්වා නම් මාත්‍යාට මාත්‍යා කිව්වා නම් නෝනාට දැන් එහෙමයි. දැන් අපි කියමුකෝ මීන ලග්න මාත්‍යා කිව්වා නම් නෝනගින් කරදර. අරි මීන ලග්න නෝනා කිව්වා නම් මාත්‍යාගින් කරදර. එහෙමයි වෙන්නේ. ඒ නිසා කාටද පාපපති? එතකොට ඇත්ත වශයෙන්ම ගෲමූල්කයට ඒ පාපපති කිදස කර මුළු පවුලම විනාශයි. මොකද එයාගේ ඔළුව වැඩ කරන්නේ නැහැ. එයාගේ මනස හරියට වැඩ කරන්නේ නැහැ. එයා හිතන සිතන සියලුම දේ නැති වෙනකොට එයාට කේන්ති යනවා. කේන්ති ගියාම ඉතින් යකා වෙනවනේ ගෙදර. එතකොට ගෙදර නැති ප්‍රශ්න. මේ වගේම තමයි රටේ නායකයෝ සහ ආයතනක දරුවන්ගේ දිනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගෘහ මූලිකයට තමයි වැඩිපුර මේක දැනෙන්නේ. දැනෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් ගෙදර පවුලේ කෙනෙකුට අපි කියමු ගෙදර එක පුතෙකුට පාපාතිපතිගේ දසාවක් යනවා. ඒ මුළු පවුලටම අවනම්බු. මොකද එයා කියන්නේ දෙය හාන්නේ නැහනේ. දැන් අපි කියමු ගෙදර ළමයි 3 දෙනෙක් ඉන්නවා. 3 වෙනි ළමයට අවුරුදු 20යි පුතාට. ඒ පුතාට පාපාතිගේ දසාවක් යනකොට එයා නැක්ති උමනා නැති දේවල් තමයි කරන්නේ. නරක ආශ්‍රය, අරකු බොනවා, සිගරට් බොනවා, සමාජයක ඇතනම්. එතකොට මුළු පවුලටම ප්‍රශ්නනේ ඒක. මේ වගේ පාපාතිපති ක්‍රියාව හොඳ රස්සාවක් දෙන්නේ නැහැ. හොඳ අධ්‍යාපන දෙන්නේ නැහැ. හොඳ පෞ ජීවිත දෙන්නේ නැහැ. ඒක බලනකොට ඔක්කොම පැත්තෙන් ප්‍රශ්නනේ. ඒකට තමයි ওই ඍෂිවරු කිව්වේ මේකට පාපපති මම හිතන්නේ සිංහල පැත්තෙන් ඔක කියන්න අපි ජෝතිෂ මාතෘ බාධකාධිපති කියලා. බාධකාධිපති. අපි කියන්නේ Hindu ධර්මෙන් පාපපාතිපති. පාපපතිව පවු කරවට කරපු පවට දඬුවම් ලබා දෙන ඝාතකවා කියලා කියනවා. කරපු පවු වලට. හරි අපි තවදුරටත් මේ බාධකාධිපති ගැන කතා කරන අපිට තවත් දුරකටම තමක් තියෙනවා චන්දිමා මහත්මිය අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝන ඔබතුමියට සුබ දැසනක්. දුරකථන විසන්දි වෙලා නේද හරි කමක් නැහැ අපි නැවතත් ඔබට මතක් කරන්නම් මැදිරියේ දුරකථන අංකය 0115299299 ඔබට පුලන් සජීවීව එකතු වෙන වාස්තු ගැටවලට පමණක් අද සාමිතුමන් ඔබ වෙනුවෙන් කතා කරලා සහනිත නිසි උපදෙස් ලබා දෙන සෝදානමිනුත් තියෙනවා සාමිතුමා දැන් අපි දැන් කිව්වා බාධකාධිපති කරන හැම දෙයකම දැන් පාපාධිපති කියන්නේත් කරන පව් වලට මූලික වෙන කෙනෙක්. එතකොට මේ පව් නෙමෙයි පෙරාත්මේ කරපු කර්මයට අනුව මේ දේවල් සිද්ධ වෙන්නේ නේද? එතකොට අපි ඒක තවදුරටත් පැහැදිලි කරමු කොහොමද අපි සුභ කටයුත්තක් කරනකොට හෝ යම් දෙයක් කරනකොට කොහොමද අපි මේ තුලින් නාමිදලා ඇත්ත වශයෙන්ම කියනවා නම් ආපුතේ පාපාධිපතිගේ දසා කරනකොට සද්ද නැතුව පැත්තකට වෙලා දේව බුදුන් අඳගෙන ඉන්නවා. පින්දාම් කරගෙන ඉන්නවා පින්දාම් කරගෙන ඉන්නවනේ අපි ඊට හැර අලුතේ ව්‍යාපාරයක් කරන්න ගිහලා නැත්තම් විවාහයක් වෙන්න ගිහලා දැන් අපි කියමු අලුතේ ව්‍යාපාර සුම් විවාහුණාගෙන විවාහ අවුරුදු 3-4ක්වත් යන්නේ නැහැ ඒ පාපාතික දස ඇතුළම ඒ විවාදිත කඩා කප්පල් වෙයි පාපාතික දස ආවේ දරුවෙක් ඉපදුනා කියලා කියමුකෝ ඒ දරුවත් ළඩෙවේ අම්මත් ළඩෙවේ මේ වගේ ගොඩාක් දේවල් පුතේ ගොඩාක් රාසවල් තියෙනවා හැබැයි ඒ රාසවල් අපි අනුනා ගන්නට ඕනේ ඒ පාපාතිපති කොයි ස්ථානේ බලවත් වෙලා ඉන්නවද මොන නැගතේ බලවත් වෙලා ඉන්නවද නැගත් අතිපති කොයිද මේ ගොඩාක් දේවල් තියෙන එක අඳුනා ගන්න.
මම දල වශයෙන් කිව්වේ මේ මේ ලග්නට මේ මේ දසා හෝ අතුරු දසා ගමන් කරනවා ආයිත් අන්තිමට එකවරක් කියන්න මතක් කරන්නම් මේ මේ දසාවට මේ මේ දසා හෝ අතුරු දස මේ මේ ලග්නට ලග්න 12ක් තියෙනවානේ පුතේ ඒ 12ටම යන දසා හෝ අතුරු දසා මේ වගේ ප්‍රශ්න සාමාන්‍ය කෙනෙකුට සල්ලා කර්මයක් ඇති කර තිබේ නැත්නම් බයිපාස් එකක් ඇති කර තිබේ නැත්නම් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබේ මේ වගේ මොන හරි ප්‍රශ්නයක් ලෙඩවට එතකොට බලන්න කොට ඇත්ත වශයෙන් එක්ක පාපාතිපති එහෙම නැත්නම් පාපාතිපතික අතුරු දසා කෝ මා දසාව මේ දෙදෙනාගේ අතුරු ඒ කාලිතා මේ දේවල් සිදු වෙන්නේ 100% විශ්වාස මම කියනවා ඒ වගේම මොන දේ දාපි කියමු දරුවගේ අධ්‍යාපන අසාර්ථක වෙලා ක්‍රියාත්මක වෙනවා යාර කියන දේ ඔළුවට යන්නේ නැ අමතක වෙන නිතරම අමතක යාර කේන්තිත් යනවා කියලා කියනවා දෙමපියෝ කියනවා ඒ ලක්ෂණ බලනකොට අරගේ පාපාතික මාදස්සාව කෝ අතුරු දසාව ක්‍රියාත්මක වෙලා තියෙනවා මීටත් වඩා ලොකුම රහස කියනකොට පොතේ ඇත්ත වශයෙන්ම අපි ජනතාවට මේක අල්ලගන්න බෑ ඔය දරුවෝ උනත් මගේ ඔය දරුවගේ ලග්න අපි කියමුකෝ සිංහ ලග්න කියලා ඒක ඔයාගේ පාපාතිපති මම කියනවා මේෂ ලග්න කියලා ඒ උනාට ඔයාට ඒක හඳුනා ගන්න බෑ ඇත්ත වශයෙන්ම මේෂ ලග්න කියනකොට කුජගේ මාදස්සාව එන කුජගේ මද්දස්සා ගමකට මේ මේසලකට අධිපති කුජගේ නැගතේ වෙනත් දසාව ගමන් කළොත් ඒකත් බලපානවා. ඒක තමයි මේක තියෙන රහස. එන ඕනම කෙනෙක්ගේ ඔබේ ලග්න ඕනම ලග්නයක් වෙන්න පුළුවන්. ඒ පාපාතිපති දසාව නැති වෙන්න පුළුවන්. හැබැයි යෝගාතිපති දසාව කියයි ඒ දසාවෙත් ඒ යෝගාතිපති පාපාතිපති නැගතේ බලවත් වෙලා හිටියානම් ඒ යෝග දසාව ඔබට සුභාගත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක තමයි ජෝසි තියෙන ඉතා භයානක රහසව. මේ රහසවල හරියට අපි අඳුනාගත්තෝ ජෝෂ්‍ය කියන දේ ඇත්තක් වේ. අපි තවත රටත් කතා කරනවා අද දවසේ අපිට තව වෙලාව තියෙනවා නම් නමුත් අපිට දුරකථන නැවතුමක් තියෙනවා ශිරන්ති මහත්මිය අපිත් එක්ක එකතුනවා අයබෝන් සබුදස්සනක් අයබෝන් හරි ගැටළු ඉදිරිපත් කරන්න සාමිතමන්ට ඔබතුමිය කියයි මම මගේ දැනගන්න ඕනේ මම දවසක් අලුතෙන් හදනවා කියනවා ඒකේ නැලියකට තමයි දෙපොත්ත දාන සාමාන්‍ය විදිහ නැදරදීනේ ඒක දැන් විදිහකට කුටි ආරම්භ කියන්නේ बाथरूम शुभ क्रिया खुशी गिनकोन गिनकोन के राहु सेनसुरुट एक सेट पेला අර ඊළඟ මෙයා බාත්รูම් එකක් දාන අනිවාර්ය සිකුරුට දාලා තියෙන්න ඕනේ. මේ සිකුරු තමයි පුතේ ඉන්ද්‍ර දෙවිතුමා කියලා අපි කියන්නේ. එහෙනම් ඒ සිකුරුට බාත්รูම් එකක් යනකොට ඒ ගෙදර ඉන්න පුරුෂයන්ගේ පොඩි ගැටලු බාධාකට ප්‍රශ්නවල මුණ දෙන්න සිදු වෙයි. ඒ කියන්නේ ඒ පුරුෂයන්ගේ ලව්වීක ජීවිතේට බාධාකට ඇති කරයි. මේක හොඳට තේරුම් ගන්න. මොකද පොඩි ළමයි මේ වැඩසටහන හාන්ගින නිසා මට පෑදලින් කියන්න බෑ. තේරුම් ගන්න. ලව්වීක ප්‍රශ්නට අන්‍යෝන්‍ය ප්‍රශ්නට ඒ ටොයිලට් එක බාධා කරන පුරුෂයාට. ස්ත්‍රීට නෙමෙයි. එන ටොයිලට් එකක් යන්න ඕනේ දකුණ මැදට ඕහො බටහිර මැදට ඒ තම හරියටම හරි බටහිර මැදට යනකොට වයඹ පැත්තට බර වෙන්න ඕනේ දකුණ පැත්තට යනකොට ගිනිකොන පැත්තට බර වෙන්න ඕනේ දෙකම යාගේ ප්‍රශ්න කුස්සියේ උළුවස්සක් තියලා තිනවා ඒක නැගෙනහිර පැත්ත බයිනවා කියලා එහෙනම් නැගෙනහිර පැත්ත කුස්සියේ මේ උළුවස්ස තියලා තින්න ඕනේ මෙයා කේතුට හෝ රාහුකු හෝ සෙනසුරුට මං දන්නතර වැඩිපුර සෙනසුරුට තමයි කියලා නැත කේතුට තියෙන මිනිස්සු තින්නවා මේකත් වැරදි ක්‍රියාවක් එන ගිනිකොන දිසාවට කුස්සිය ගියා නම් ඒ කුස්සිය ප්‍රධාන උළුවස්ස යන්න ඕනේ දකුණ දිසාවට සඳුට හරියා හරි එහෙම තියන්න බැරි නම් ඒක නැගිනල මැද සිකුරුට තියන්නත් පුළුවන් පොඩ්ඩක් ඉස්සරහට ඇවිල්ලා පොරි පැසේජ් එකක් වගේ ගිහලක තියන්නත් පුළුවන් දැන් මේ දරගේ ප්‍රශ්න දෙකක් තියෙනවා මේක තියෙන්නේ නැගිනල පැත්තට තුබුණට මෙයාගේ නැගිනල කියනකොට තාම යාගේ කියන ප්‍රශ්නේ බලකට ලොකු අවුලක් තියෙනවා නැගිනල පැත්ත උළුවස්ස තියෙනවා මේක යන්න ඕනේ නැගිනල දකුණට තමයි කුස්සිය එතකොට එක පැත්තක ඉස්සරහට යන්න ඕනේ මෙයා මොනා කියනකොට මට හරියට පැහැදිලි නෑ නමුත් පැහැදිලි වෙන්න ඕනේ මං කියන විදියට අපි පැහැදිලි මදිකමක් තියෙනවා නම් ඔබතුමීට අපි ලබා දෙන සමිත මගේ දුරකථන අංක දුරකථන මෙතුමක් ලබා දෙලා ඔබට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න කොළඹ කාර්යාලයේ දුරකථන අංකය මතක් කරන්න 0112 84
හතයි විසි හතයි හැටනාවය බිඳුවයි කෑකෑ දෙකයි අසුවයි හැත හතයි බිඳුවයි හත මේ දුරකතරන් කැන් වලට දුරකතර මෙතුම් ලබා දෙන්න ඔබට පුළුවන්කමක් ලැබෙනවා සමිත මාසව සම්බන්ධ වෙලා ජන්මපත්‍ර සහ වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ලබා ගන්න තව දුරකතර අංකයක් ලබා දෙනවා අපි ඔබ ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ දුරක අපි ජන්මපත්‍ර පරීක්ෂා කරන නිසා ඔබට පුළුවන් මේ මතක් කරන දුරකතර අංකයට ඔබේ ජන්මපත්‍රයේ WhatsApp මගින් ඉන්නවලා ඔන්ලයින් තාක්ෂණයේ ඔස්සේ ඔබට පුළුවන් පරීක්ෂා කරගන්න බිඳුවයි 770යි 160යි 161 බිඳුවයි 770යි 160යි 161 කියන දුරකතර අංකය ඔස්සේ ඔබට පුළුවන් කමක් ලැබෙනවා ඔන්ලයින් මගිනුත් ඔබේ ජන්මපත්‍ර පරීක්ෂා කරගන්න හරි සාමිතම අපි යන් අපේ කතාබහට ඔව් තව කියනවා නම් පුතේ ඔයාලා දැකලා ඇති ප්‍රේම සම්මත මූණ දීගෙන ක්‍රියාත්මක අවුරුදු 10ක් පාරවා ප්‍රේම කියනකොට දන්නවනේ ඔව් ලව් ලව් කරනවා එතකොට ඒ සම්බන්ධ පුතේ අවුරුදු 10ක් 15ක් ඇයි මේ කාලෙකට කරන එක ලා ඔන්න ලබන අවුරුද්ද මෙමෙ ඊළඟ අවුරුද්ද මෙමෙ ඊළඟ අවුරුද්ද වෙන කල් යනවා මේ වගේ කේන්දර ආරම්භ කරනකොට පාපත්‍ය ප්‍රතික දසාවක් යනවා කියන එක තා විශ්වාසෙන් දෙන්නේ කාට හරි එක්කරු සමහර දෙන්නටම යයි ඒ කියන්නේ විවාහ වෙන්න විවාහ වෙන්න ඒ නිසා විවාහ දෙන්නේ ඉඩ දෙන්නේ නැහැ හරි විවාහ වුණාට පස්සේ කෙනෙකුට කාට හරි පාපාති බත දීනවා නම් ගැටළු බාධා කර ප්‍රශ්න අතර කාලෙක දෙන්නටම වුණ දෙන්න දෙපැත්තට යයි මෙන්න මේ වගේ ගොඩාක් රාසවල් පාපාතිපති සමග ක්‍රේ මේ ඔක්කොම පෙරහත්ම අපි කර්මේ මේ ආත්මේ කියන්නේ පෙරහත්ම අපි විවාහ ජීවිත පව කරලා තුන මේ ආත්මේ විවාහ ජීවිතේ පාදා කරදර පෙරහත්ම අපි අධ්‍යාපන පව කරලා තුනා නම් එකන අධ්‍යාපන ළමයින්ට ක්‍රියාත්මක කරන්න නැතුව අධ්‍යාපනයට වංචා කරලා තිනවනේ ඔර අධ්‍යාපන දිනවනේ දෙක එක දේ ඒ වගේ දේවල් වෙයි ඒ වගේ පෙරහත්ම අපි කෙනෙක් ලෙඩ වෙන්න යන්කසි කෑම මන්ද මොනාරි දෙයක් කරලා තියෙනවා දැන් ගොඩක් ලෙඩ වෙන්න කරනවා නම් අපි බලමුකෝ එළවලු ටිකක් ගත්ත ගමන් ගහන පළතුරු ටිකක් ගත්තම ගාන මොනාද බේතක් ඒක ගොඩක් කල් පැවතින්නේ නේ හැබැයි ඒක කව තරමන්ස ලෙඩේනේ එතකොට එහාට ලබන හාත්මේ කියනකොට ලෙඩ වෙනවා මේක තමයි පාපාධිපති ක්‍රියාශක්තිය සමහරවිට පෞජිත කඩක් කපලා ඇති කරලා ඇති ලබන හාත්මේ නේද ඒගලංගේ පෞජිත කඩක් කපලා වෙනවා මේ වගේ අපි කරන පවට අර ධර්ම චක්‍ර ක්‍රියාත්මක වෙනවා වගේ ධර්ම කර්ම ධර්ම පව කරප ඒ ක්‍රියාත්මක වෙනවා වගේ අපි කර පව පිංගන්නේ ඒකට කැරකෙනවා නේද කැරකෙනවා අම්මයි දැන් සාමිතුමා දැන් එහෙම කෙනෙක් අපි හිතමුකෝ ගිය ආත්මේ කරපු දෙය මේ ආත්මේ අපිට ඒ දේවල් උරුම වෙලා තියෙනවා එතකොට අපි ඒ විදිහට විවාහ ජීවිතයට හෝ අපේ පෞල් ජීවිතයට බාධක එල්ල වෙනවනේ අපි එහෙම කෙනෙක් කොහොමද ඇත්තටම දැන් අපි ඒකට මොකක් හරි පිළියමක් තියෙනවද අපි මොන හරි කරන්නට අවශ්‍ය වෙනවා අපි ඒ දේ ගැන කතා කරමු හොඳ ප්‍රශ්නයක් ඒක දැන් අපි කියමුකෝ පුතේ කෙනෙක්ගේ පාපාතිපති ඔබ ලග්න මොනhari ලක්ෂණ කියමුකෝ මේ පාපාති. අපි උදාහරණයක් ඔබ මීන ලක්ෂණ පාපාතික ප්‍රති කවුද? බුදනේ. එහෙනම් මේ බුද කින ග්‍රහත්මා මේ ලක්ෂණ කොටු 12 කොතන හරි ගිලා ඉන්නවනේ. එයා පස්වෙනි ස්ථාන දරු සම්පත බාධා කරයි. එයා හත්වෙනි ස්ථාන විවාදින මේක අපි හඳුනා ගන්නට ඕනේ. මේ හඳුනාගන දිශාව කින දෙයක් තියෙනවා පුතේ. අපි කොම බුද කින ග්‍රහතුමා ඔබේ ලක්ෂණ පස්වෙනි ස්ථාන කියන්නේ මීන ලක්ෂණ පස්වෙනි ස්ථාන කියන්නේ කටක රාශිය ඉන්නවා කියන කෙනේ. එහෙනම් කටක රාශිය දිශා මොනවා ගිනි කොන දිශාව. එහෙනම් ගිනි කොන දිශාව අපි පිරිසිදුෙන් ක්‍රියාත්මක කරගත්තොත් වාසු පැත්තේ අර පාපපතික දෝෂ කන්ට්‍රෝල් වෙයි. සමිතම අපි එක නිවැරදිව පැහැදිලිව කතා කරමු. ඊට කලින් අපේ දුරකතරමතුමක් තියෙනවා. අපි දුරකතරමතුමත් එක්ක සම්බන්ධලා අනතුරු කතා කරමු. නයන මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. සුබ දැසනක් ඔබතුමීට. හරි ගැටළු ඉදිරිපත් කරන්න මට දැනගන්න ඕනේ මේ අපේ නැගෙන හිරට නිවාසයේ මේ දොර තියලා තියෙන එකක් සුපුරට මේ අනිත් මේ එක කිසියලා තියෙන දකුණට කුකේ මේ විපතියලා තියෙන දැන් නැගෙන හිරට ඉතින් අපි අතරින්දම තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ඔව් ඔයා මට කියන්න පුතේ ඔයා මට කියන්නේ නැගෙන පැත්ත කොයි හරියද උළුස්ස තියලා තියෙන මැදද කොනටද ඊළඟ බටේට පැත්තට කොනටද මේ සිතුමනි මේ උතුරට මේ දකුණට තමයි තියලා තියෙන්නේ මේ කුස්සියේ දොර හරි ඒක හරි ප්‍රධාන උළුස්ස කොයිද තියලා තියෙන්නේ ප්‍රධාන උළුස්ස තියලා තියෙන්නේ උතුරට උතුරට ඒ කොයි හරි උතුර මැදටද නැගෙනහිර පැත්ත කොනටද එහෙම නැත්නම් දකුණ පැත්ත එක්ක පැත්තට නැගෙනහිර පැත්තේ කොනටද නෙවෙයි උතුර මැද උතුර පැත්තේ මුල්ලකට වටේ මුල්ලකට කියන්නේ උතුර පැත්තේ නැගෙනහිර මුල්ලකට වෙන්නේ තියලා තියෙනවා කියලා කියන්නේ ඔය එමනේ ඔව් නැගෙනහිර වෙනයි උතුර පැත්තේ මොනකටද වගේ තමයි දොර මුල්ලක් වගේ අහුන්නේ හල තේනවා පුතේ නැගෙනහිර වෙනයි උතුර වෙනයි තමයි ඔබ උතුර පැත්තේ දැන් මම් බල්ල පැත්තේ උතුර පැත්තේ මේ පැත්තේ නැගෙනහිර මේ පැත්තේ අපට බටහිර එහෙනම් උතුර බලනකොට අපි නැගෙනහිර පැත්ත කොනට තියලා තන එක තියලා තියෙන තැන හොඳ නැහැ ඒ කියන්නේ ඒක හරි මැදට එන්න ඕනේ එකක් දෙක ඔබේ විදුලි මීටර කොතනද තියෙන්නේ අර උල්ලුවස්ස ගාවද නැගෙනහිර පැත්තට බලවෙන්නද උළු විදුලි මීටරය විදුලි මීටරය ආ ඒක තියෙන්නේ නැගෙනහිර පැත්තට ආ හරියටම හරි එහෙනම් ඒක තියෙන්නේ ඊසාන දිශාවේ
ඕක වෙනස් කරගන්න ඕනේ ඒක වෙනස් කර ගෙදරන උදේට ලෙඩ දුක් කරද නැතු යාමට ඉඩ තිබේවි පරිසරයේ භයානක ලෙඩ රෝග ඇති කරයි පුළුවන් තරම් පුළුවන් නම් ආවෙල මුණ ගැලේ ප්‍රශ්න විසඳ ගන්න මොකද ඒක තමයි වටින්නේ වහාම පුළුවන් නම් නැගිනිර පැත්ත ගිනි කොනට ගෙනියන්න ඔබේ විදුලි මීටර සහ ටිප් ස්විච් එක ඒක තවත් ගෙනියන්න බැරි අවස්ථා තුනක් අපේ ළඟට ආවත් අපි ඒකට උපදෙස් දෙනවා මේම තමයි ඒක කෙරෙන්න ඕනේ කියන එක මේකෙන් අපිට කතා කළේ ඒ ප්‍රශ්නේ ඉවරයක් කරගන්න බෑ බුදු නමුත් ප්‍රශ්න තියෙනවා ගෙදර ඒ නිසා තමයි ලෙඩ වෙන්නේ දැන් යන්නේ සංචාරණ සීමාන ඉතින් එහෙම කෙනෙක්ට ඔන්න ඔබට අවස්ථාවක් තියෙනවා සමිතමා සමග පුළුවන් ඔබට ඔන්ලයින් තාක්ෂණයේ සම්බන්ධ වෙලත් ඔබේ ගැටුව වලට නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් කොළඹ කාර්යාලයේ දොරකඩ අංකය මතක් කරන්නම් මාතර සහ කුරුණෑගල ශාඛාවන් විවෘත පවතින්නේ මේ දිනවල ඒ නිසා කොළඹ කාර්යාලයට දොරකඩ ලැබුමක් ලබා දෙලා ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න 0112727697 0112727077 අපි ජංගම දුරකථන අංකයක් ලබා දෙනවා ඒක ඔස්සේ ඔබට පුළුවන් WhatsApp මගිනුත් සමිතමා සමග සම්බන්ධ වෙන ඔබේ ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න ඔබට පුළුවන් 0770 160 161 0770 160 161 කියන දුරකථන අංකය ඔස්සේ පුළුවන් ඔබට සමිතමා පත්කිරිකව සම්බන්ධ වෙන්න අපි කතා බහ කරමින් හිටියේ අපිට පාපාධිපති නැත්නම් මේ බාධකාධිපති අපිට පිහිටා තිබුණොත් අපි කොහොමද පිළියමක් යොදාගෙන මේ දේවල් සමනය කරගන්නේ කියනද සමිතමා එක දිශාවක් සඳහන් කර අපි තවත් කතා කරමු ඔව් තවත් අපි කියමු මේ වගේ තවත් ලග්න වලට මේ පස්වෙනි ස්ථානේ මේ පාපාතිපති මොකද කිමුක හත්වෙනි ස්ථාන කියලා බලලා තියෙනවා ඔබ කිමුක මේෂ ලග්න සෙනසුරුනේ පාපාතිපති එන සෙනසුරු ඔබේ ලග්නට අත්වෙනි ස්ථාන බලවත් වෙලා හිටියා ඔන්න විවාහට බාධා විවාහයට විවාහය සිදුවේ කරා කප්පල නැත සිදුවෙන්නෙම නැතුවම යයි එතකොට පාපාතිපති දසාව සෙට් වුණා නම් සුද්ධයි මොකද සෙනසුරු අවුරුදු 19ක් නේද අවුරුදු 19ක් කියන්නේ හොඳ කාලේ ඉවරයි විවාහ කාලය අපි කිව්වා අවුරුදු 20ක් පස්සේ මිතුපිතේ විවාහ කාලයක් වෙන්නේ. එතකොට සෙනසුරුගේ අවුරුදු 19ක් ආවට පස්සේ 39ක්. එතකොට විවාහ කාලය ඉවරයිනේ. මේ වගේ ගොඩාක් ගැටලු තියෙන මේ ඔක්කොටම විසඳුම් තියෙනවා මාපතේ. ඒ නිසා දිශාවෙන් තියෙනවා දෝෂය. ඒ නිසා අපි නැවත මේකලන්ට මතක් කර මොකද කාලය විනාශ වෙන නිසා. ඔව්. මේස ලග්න හොබනම් සෙනසුරුගේ මද්දස්සාවක් හෝ හතුරු දසාවක් සුබ නැහැ. ඍෂභ ලග්න නම් ඒ වගේ සෙනසුරුගේ මද්දස්සාව හතුරු දසාව සුබ නැහැ. මිතුන ලග්න නම් ගුරුගේ මද්දස්සාව උඹට සුබ නැහැ. පාපාතිපතිගේ දසාව. ඒවයි කටක ලග්න නම් සිකුරුගේ මද්දස්සාව. සිංහ ලග්න නම් කුජගේ මද්දස්සාව. කන්‍යා ලග්න නම් ගුරුගේ මද්දස්සාව. තුලා ලග්න නම් රවිගේ මද්දස්සාව. වෘෂක ලග්න නම් සදුගේ මද්දස්සාව. ඒ වගේ ධනු ලග්න නම් බුධගේ මද්දස්සාව. මකර ලග්න නම් කුජගේ මද්දස්සාව. කුම්භ ලග්න නම් සිකුරුගේ මද්දස්සාව. දැන් අපේ රටගෙන පොඩ්ඩක් හිතමු අපේ රට කුම්භ ලග්නනේ. දැන් කුම්භ ලග්නට යන්නේ පාපාතිපතිගේ දසාව. මොනවා දසාව? රාහුගේ මද්දස්සාව. රාහුගේ රාතුමා බලවත් වෙලා ඉන්නේ බැරණ නැගතේ. ඒ නිසා තමයි දැන් අපට ප්‍රශ්න. අපිට දැන් විතර 2034 වෙනකන් අපේ රටේ ප්‍රශ්නවල තිබීවි මේ වගේ ගැටලු බාධා කරන ප්‍රශ්නවල ඇති කරાવි. අපි දුක් කරදුලේ මුණ දීගෙන තමයි කාලය ගත කරන්න වෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ධර්මෙන් ජීවත් වෙන්න උත්සාහ කරමු. මේ ප්‍රශ්نين අපිට විසඳුමක් ලැබෙනවා. අපි ජීවිතය යහපත් කරගන්න තරමට තමයි අපිට සැනසෙල්ල සතුටින් ජීවත් වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් බොහොම දැහැමිව ඔබ ජීවත් වෙන්න මේ සතිය ඔන්න ඔබට හොඳ අවස්ථාවකුත් ලැබෙනවා. තව තවත් දැහැමිව ජීවත් වෙන්න වෙසක් සතිය නිසාවෙන්. අපි මතක් කරන්න සාමිතුමන්ගේ බ්‍රහ්ම සූක්ෂම වාස්තු විද්‍යා දෙවන පොත ඔබටත් පුළුවන් නිවසටම ගෙනවා ගන්න. මේ පොත පරිශීලනය කිරීමෙන් ඔබට පුළුවන්කමක් ලැබෙනවා යම් කිසි ප්‍රමාණයකට ඔබේ නිවසේ වාස්තු වෙන්න තියෙනවද කියලා හඳුනා ගන්න. ඒ හඳුනාගෙන ඒ ගැටුව වලට නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් සාමිතුමා සමග පෞද්ගලික සම්බන්ධ වෙලා ब्राह्म सूक्ष्म वास्तु दिया देवन पुत्र स्वामी काली का नगर क्रम पूछ के तुम अन्न तीन रचना वच निवस तुम गिनवा गाने पुलांग अरे माम काली नोट पता करा दुर्घटना में तो ये दुर्घटना अंक वाले दुर्घटना में तुम आकल बादी लो बटे पुलांग नोबे निवस तुम गिनवा गाने सामी तुम आदें जीवित यहाँ पत कर गाने हम दामा जापी उपदेश लबा देनो आपे निवस तमाई मूली का वेने पंचभूत बल वेग पिल बंद अपिकता करनो हम दामा तगे दें मैं सीएलओ मदें आता दावस अपिकता कर पु मात्र का वेने पापा अधिपति ने इतकोट इन नेहाट गिहला तपिकता कर पु हम दे एक टेम पुदु वेने අපේ නිවස තුල තියෙන සතුට සෞභාග්‍ය තමයි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඉතින් අපි මූලික වශයෙන්ම උපදෙසක් ලබා දෙමු. කොහොමද අපි අපේ නිවස නිවැරදිව සකසගන්නේ කියලා. ඔකට ඇත්ත වශයෙන්ම මේ ගහ නම දෙනාම අපිය ක්‍රියාත්මක කරනවා. ග්‍රහයන්ව ක්‍රියාත්මක කරන්නේ පංචබුද ක්‍රියාශක්තිය. ඔන ඔබ තමයි තියෙන රාස. නවග්‍රහ ද අපි කියන්නේ නැන්නේ ලෙඩක් ආපුකම් පංචබුත කවුද කියලා හොයාගෙන යන්නේ නැහැ. අපිට සුලඟින් අපිට කරදර වුණාද, ගින්දරෙන් කරදර වුණාද කියලා අපි හොයාගෙන යන්නේ නැහැනේ. නමුත් අපේ ග්‍රහයෝ තමයි අපි හොයන් යන්නේ. මොනවාද සෙනසුර අපලද, රාහුගේ අපල මොන අපලද කියලා හොයාගෙන යනවා. නැන් පස්සේනේ ගොඩක් වෙලාට බලන්නේ. ඔව් පුතේ. ඒ නිසා දැන් ග්‍රහයෝ හපිය එයාගේ ක්‍රියාවට ක්‍රියාත්මක කරනවා. එයාගේ කන්ට්‍රෝල් එකට අපි අරන් යනවා. ග්‍රහයන්ව කන්ට්‍රෝල් කරගෙන යන්නේ මේ පංචබුද ක්‍රියාශක්තිය.
හරිය එන පංචපුත දන්නවනේ පොළව ආකාශ වතුර ගින්දර සුළං දැන් මේක මේ ජීවිතේ නැති ලෝකයක් නැහැනේ පුතේ අද ඔබට මටට කාටවත් කිසිම ජීවරාජයේ ජීවත් වෙන්න බෑනේ එන ඒ ක්‍රියාශක්තිය තමයි අපේ නිවසට අරියාකට ක්‍රියාත්මක කරගන්නේ ගෙන්න ගන්නෙ එන ඒ ක්‍රියාශක්තිය අපි නිවසට අරියාකටම ගෙන්න ගත්තොත් ඒ කියන්නේ ගිනකොන දිශාර කුසිය නිරිත දිශාර බෙඩ්රූම්ස් එක ඊසාන දිශාර ලිවින් එක වයඹ දිශා පඩිපෙලක් කො ටොයිලට් බාත් මේ වගේ අපි ක්‍රියාත්මක කරගත්තොත් පංචපුද ක්‍රියාශක කිසිම බාධාවක් නැතුව අපේ නිවසට ඒවි අපේ නිවසලාව ඒ ජීව නිවසේ ජීවත් වෙන ඔක්කොගේම මනස සුභහකට ක්‍රියාත්මක වේවි එතකොට මේ පාපාතිපතිගේ මේ ක්‍රියාශක්තියත් මෙල්ලෙයි පාපාති ක්‍රියාශක්තිය වැඩ කරන්නේම නැහැ පොඩි පොඩි බාධා කරේ තම කිමක ඇක්සිඩන්ට් එකක් වෙන්න තියෙන ඇක්සිඩන්ට් එක වෙයි එබැ අතක් පයක් කකුලක් කඩාගෙන යන්නේ නැහැ වැටෙයි නැගිලා ඉඳි කියලා තමයි මම කියන්නේ ඒ නිසා ඕනම දෝෂයක් මෙල්ල කරගන්න පුළුවන් වාසු ක්‍රියාවෙන් පමණයි මොකද අපි එනකොට ග්‍රහ චක්‍රේ ග්‍රහපව අරගෙන ආවා ඒක මෙල්ල කරගන්න එකම මාර්ගය තමයි මේ පංචබුද ක්‍රියාශක්තිය දැන් අපි කොච්චර දෙයවැන්දක් නැහැ නේ අපිට උස්ම ගන්න බැරි නේද අපි හතියක් තිනවා කියලා කියමු අපි කොච්චර දෙයවැන්ද තැනක් නැහැ අපිට උනේ නවනේ එන දෙයියෝ කියපු දේ තමයි මේ පංචබුද ක්‍රියාශක්තිය මේ දෙයිය තමයි ඒකලොංගත් ක්‍රියාත්මක කරන්නේ එන පංචබුද ක්‍රියාශක්තිය අපේ ගෙදරට හරියට ක්‍රියාත්මක කරගත්තොත් නෑ කාටවත් කරදර වෙන්නේ නෑ ඒ නිසා ජලවසෙන් කියනකොට මං කියනවා මේක ඊසාන දිශා මේක තියාගෙන ගිනිකොන දිශා මේක තියන්න මං කියන්නේ සම්පූර්ණ ගේ අපි සුපාකට සැලසුම් කරගත්තොත් ගෙදර ඉන්න සියලුම දෙනාටම පාපාතිපි දෝෂ විතරක් මේ කිසිම දෝෂයක් බලපාන්නේ නැහැ කියන එක තමයි තා විශ්වාසෙ මං කියන්නේ හොඳයි අපි තවදුරටත් කතා කරන අපිට තව වෙලාව තියෙනවා පිටිට කලින් දුරකත නැමතුමක් තියෙනවා ශ්‍රියානි මහත්මිය ආයුබෝවන් සබු දැසනක් හරි ඔබතුමියගේ ගැටලුවත් ඉදිරිපත් කරන්න සාමිතවන්ට සාමිතවන් මගේ නිවසේ සම්පූර්ණම අසුබයි ඒක කෝවිල පන්සලක් වෙනවා ඇත්තල් වෙන දොරටුව 1 2 එක දොරටුව තුන වවුලගේ ජීවිත වගේ වෙනවා මං කියන කොතන තේරුම් ගන්න දොරටු දෙකක් තුන නම් මිනිස්සුගේ ජීවිතයක් වෙනවා ඒකත් උදට තේරුම් ගන්න මට දන්න සිංහලෙන් තමයි ඔය ටික කියන්නේ නිවසකට කියනකොට දොරටු දෙකක් කෝවිඩ් පන්සල් පල්ලියට ඒ තියෙන පුළුවන් පාක් නමේ 4 දිසා 4කට දීන්න පුළුවන් දැන් පහක් කිනකොට එක දිසාවට දෙකක් දීලා තියෙනවා ඒ නිසා ඔයගේ දිසාව කෙසේද දැන් මේක කිනකොට මාපුතේ අපි කිමු සුබ දිසාවට එක උළුවස්සක් තිබ සුබ දිසාව මොනවා නැගෙනහිර හෝ උතුර තුබුණා නම් අනු දිසාවක් ඇටින් බටීර හෝ දකුණට ගිරියාත්ම කරගන්න පුළුවන් හැබැයි බටීර දකුණට අපිට උළුවස්සක් තිබුණා නම් ප්‍රධාන උළුවස්ස තිබුණා අනිවාර්යෙන් උතුර නැගෙනහිර උළුවස්සක් තියන්නම ඕන මොකද ඒක සුබ දිසාව මේකත් එක සූක්ෂමයක් ඒ හැර දොරවල් පහක් හොඳම නෑ මාපුතේ. හොඳට මේක තේරුම් අරගන්න මගේ අර පොතේ දීලා තියෙන කොතන කොතන දොරවස්ස තියන්න ඕනේ කියලා. තේරුම් අරගෙන ඒක වෙනසක් කරගන්න බෑ උළුවස්ස විතරක් නෙමෙයි. උළුවස්ස වැඩිපුර බලපාන්නේ කවුද? රාහු කේතු කියන ග්‍රහ දෙදෙනා තමයි ගහන්නේ උළුවස්ස වලට. ඒත් එයාලා තමයි මේ එයාලා තමයි භූතයේ පෙරේතු කුම්බාණ්ඩේ අරගෙන මේගල ඔක්කොම ගෙනලා ගෑතුළු දාගෙන අපිට නැති ප්‍රශ්න ඇති කරයි. ඒසෝ ඔබේ ගෙදර උළුවස්ස පාත් තිබෙනක සුබ නෑ. රාහු කේතු විතරක් නෙවෙයි තව මොන මොන පාප ග්‍රහයවිලා තියෙන්නේ. ඒ නිසා ඒක වෙනස් කරගන්න. හොඳයි. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ ජීවිතය යහපත් කරගන්න වාස්තු විද්‍යානුකූලව නිවැරදි උපදෙස් ලබා ගන්න පුළුවන් සාමිත මා සමග සම්බන්ධ වෙලා අපි මතක් කරන්නම් ඔබට පොසොන් මාස උදාවන වාස්තුනකට සාමිත මා හැම මාසකම ඔබට ලබා දෙනවා 2021 6 මාසේ 4 සිකුරාදා. ඒ කියන්නේ ලබන මාසේ 4 තමයි වාස්තුනකට තියෙන්නේ පෙරවරු 9:52 සිට 10:28 දක්වා තියෙනවා. නියමිත සුබ වේලාව පෙරවරු 10:12. අත්තිවාරම් කැපීම සහ නෝල් ලැබීම පෙරවරු 6:15 පොසොන් මාස උදාවන වාස්තුනකට තමයි දීලා තියෙන්නේ 2021 6 මාසේ 4 සිකුරාදා සුබ වේලාව පෙරවරු 10:12 ඔබට පුළුවන් මේ වැනි වේලාවල් වලට ඔබට සුබ කටයුතු පවත්ව ගන්න සාමිතුමා හැමදාමත් ඔබේ ජීවිතය යහපත් කරන්න තමයි උපදෙස් ලබා දෙන්නේ සාමිතුමා අපි කතා කරමු තව දුරටත් අපිට තව වේලාව තියෙන නිසා දවසේ විශේෂයෙන්ම දැන් මේ පුංචි දරුවන්ටත් මේ දේවල් බලපානවාද කියලා දෙමව්පියන්ට හිතෙන්න පුළුවන් නේද? සමහර වෙලාවට දැන් අපි කියවන අර වසර 19ක් මේ වැනි දේවල් තියෙනවා එහෙම කියලා. එතකොට දෙමව්පියන් විදිහට බය වෙන්නත් පුළුවන් අනේ මම මොකද්ද කරන්න ඕනි කියලා නේද? දැන් අපි කියමුකෝ පුතේ පුංචි දරුවෝ ඉපදෙනකොටම පාපති දසයි ඉපදෙන්න පුළුවන්. ඉපදෙන්න පුළුවන්. ඔව් ඔව්. අනිවාර්යෙන්. පෙර ආත්ම කර්ම තමයි ඒවා. එතකොට අපි කියමුකෝ ඔබේ ලග්න සිංහ ලග්න. සිංහ ලග්නට පාපාතිපති කවුද? කුච. ඒක දැන් මේක මේ කුජම තමයි ධර්මස්ථානාධිපතිත්ව වෙන්නේ. නමුත් පාපාධිපති වුණා නම් ධර්මය අපිට බාල වේ. ඒ නිසා
මේ කුජගේ මදස්ස හයිපදුනාට පස්සේ එයාගේ ඉපදෙලා අවුරුදු කොච්චරක් තිබේද? ඒක සමහර කුජ අවුරුදු 7යිනේ ඉතුරු 5ක්ද 6ක්ද 2ක්ද 3ක්ද 1ක්ද ඇයි මාසයක්ද තියෙනත් පුළුවන්. ඒ කාලේ ඉවර වෙනකන් ඒ දරුවල ලෙඩ දුක් කරදර වලට මුණ දෙයි. ඔක තමයි තියෙන රහස. ඉපදිච්ච දරුවට තේ වගේ රහස තියෙනවා. බලන්න. එහෙනම් පාපාතිපති කියන මේ ග්‍රහය ඉපදිච්ච දවස් ඉපදිච්ච දරුවටත් මහල් වෙලා වයසට ගිය කෙනාටත් ඒක බලපානවා. වයසට ගිහලා බලපානවා ඉපදිනකොට බලපානවා මගදී බලපාන්න පුළුවන් වෙනවා. ඒක අපි කරපු පව්පින් අනුවෙන් තමයි මේ දේ වෙන්නේ. ඒක ඔබ සොයා ගන්න. ඒක හොඳ ජෝෂ්‍ය මාත්‍ය ගාවට ගිහිලා ඒ ගැන හඳුනා ගත්තොත් ඔබේ ජීවිත විතරමයි පවුලේ ඔක්කොම ජීවිත අපිට පාපාතිපවුද කියන දේ ගැන හඳුනා ගන්නට පුළුවන් වෙයි. සමිතමා දැන් මේ වෙසක් සතිය යන්නේ බෞද්ධ අපිට බොහෝ වැදගත් සතියක් බවට පත් වෙලා තිනවා. දැන් ඔබතුමා අන්‍යාගමික කෙනෙක් වුණත් හැමදාම උපදෙස් දෙන්නේ ධර්මයට අනුකූලව ධර්මානුකූලව ජීවත් වෙන්න කියලා. ඒ නිසා මේ වෙසක් සතියත් අපි උපදෙසක් ලබා දෙමු කොහොමද අපි ජීවත් වෙන්න ඕනේ සහ ඔබතුමාගෙන් ලැබෙන පණිවිඩය බොහෝ සෙයින් යහපත් වේවි අපිට. ඔව්. ඔය ධර්ම පොඩ සමා වෙන්න ඕනේ. මේක ඔයාට මේ කියන්නේ මම කියන්නේ මුළු රටටම. ඔය දැන් ඔය ධර්ම කතාවක් අන්‍යාගම කියලා. උන් උතරව තමයි අපිට රිදෙන්නේ. ශ්‍රී ලාංකිකයෝ අපට ආගම ධර්ම තියෙන අපි ඇදෙන්න ආගම ධර්ම කුලල් කා ගන්න නෙවෙයි. ඒ නිසා බෞද්ධ ධර්ම හින්දු ධර්ම දෙකම එකයි. මොකද මම දන්න තරමට අපි බුදුහාමගේ අම්මා තාත්තා තින්දු තමයි. වෙනත් ආගම තිබුණ නැහැ නේද? එතකොට බුදුහාමද ඉපදලා බුදු වුණාට පස්සේ බෞද්ධ ධර්ම කියලා එකක් ආවි පුතේ. එහෙනම් බුද්ධ ධර්මෙන් අපිට කියවලා තියෙනවා මම මේක වැඩිපුර කතා කරන උමනක් නෝ ඒ දරුවල දන්නවා පස්පහු කරන්නතෝ ජීවත් වෙන්න පංචශීල රැකගන්න මම දන්නතන සියලුම ජීවරාශින මෛත්‍රී කරන්න කියලා දෙනවා. සියලු ජාති කූඹියක් පවා මේක බුදුහාමුදුර අපිට තියපු දේශනා මම දෙමළ පොතෙන් බලලා තමයි මේක කියන්නේ. සිංහල පොතේ තියෙනවා ජාති ආගම් කුල ભેද නැහැ කියලා. තියෙනවා නේද? කිසිම ජීව රාශියකට ඉරියට කරන්න එපා කියලා තියෙනවා. දැන් අපි ඒව කරනවද? නැහැනේ. අදටත් අපි ගෙදර මස් මාළු උයාගෙන කනවා. උයාන කන නිසා තමයි මාළු කොට මෙච්චර පොලි මම මස් කොට මෙච්චර පොලි මම එපා කියලා කිව්වේ නෑ. තමන් තමන් හා කරන පව තමන් තමන් අරන් ආපු පිනෝකෝ තමන් තමන් තමයි අපිට නෑ. නමුත් අපි දල වශයෙන් මේ ගැන අපි කියා දෙන්න ඕනේ. අපි පූජකතුමෙක් ඇටියට කියා දෙන්න ඕනේ. නිසා මම කියන්නේ මේ මාස අති වටිනා මාසයක්. මේක අපිටත් වටිනා මාස අපේ කෝවිලට වෙසක් මාසෙ කියලා අපි සඳහන් කරනවා. අපේ බුදුහාමුදුරු ඉපදිච්ච මාසෙ බුදු වුණ මාසෙ වගේ අනිත් සිංහල මට කියන්න දන්න ඒ වගේ මාසයක්. මේ උතුම් මාසයක්. ඒක අපි හොඳටම තේරුම් අරගෙන අපි මේහා මේ කාලේ මේ කොරෝනා තියෙන මේ කාලේදී බෞද්ධ රටක් අනුවෙන් අපි මේ ගැන පොඩ්ඩක් සිතා බලලා මේ කාලේ මේ මාසේ හෝ පිළිවර්ග නොකා ඉන්න පුළුවන් නම් ඒක ලොකුද. මේ ස්වභාව අපිට පෙන්වන්නකොට මූදට මාළු අල්ලන්නේ යන්න බෑ. පුළුවන්ද? දැන් සුලිසුලක් යන්න එපා කියලා තියනවා රජේ. එන මේ වගේ අර ස්වභාවික ක්‍රියාශක්තිය අපිට පෙන්වුම් කරනවා. මේව කරන්න එපා මේව කරන්න එපා කියලා. මං කියන්නේ අවුරුදු පුරා මේ වගේ ඉන්නවනම් කවදා මේ ලෝකේ හොඳ පැත්ත දැන් ගේන්න බෑ. ඒක ගිහිලා ඉවරයි. නරක පැත්තට ගිහිලා ඉවරයි. නම් මං කියන්නේ බෞද්ධ රටක් ඇටියට. අපේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව වැඩිපුර ඉන්නේ නිසා මං කියන්නේ දෙමළ Hindu හුදෙව සහ බෞද්ධ දෙකම එකතු කරන 75% වැඩි ඉන්නවා. මේ කොටස මේ මාසේ පිරිසුදුින් ක්‍රියාත්මක වුණොත් අනිවාර්යයෙන් මේ කොරෝනා කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මං හිතන්නේ එහෙම කන්ට්‍රෝල් කරලා 8 වෙනි මාසෙන් පස්සෙව පොඩ්ඩක් ක්‍රියා හොඳ පැත්තකට එවි. 8 වෙනි මාසෙන් පස්සේ පොඩ්ඩක් හොඳ පැත්තකට එවි. හැබැයි 2023 මාර්තු මාසේ නිකන් අපි අතර ඉන්නේ නැහැ. අපි මොකක්වස දාගෙනම ඉන්න ඕනේ. හැබැයි මේක කරන්න නැතුව තවත් පව කරගෙන හිටියනම් 2023 එනකම් මේ යන්නේ නැහැ. මුඛකවස දාගෙන ඉන්න වෙනවා තමයි. කිසිම සැකයක් නැහැ. සාමිතුමේ මෙතෙක් කල රට පුරාම ලෝක පුරාම මේ ක්‍රියාත්මක දැන්නේ අපිට කරදර. මේක දැන් අපේ රටේ ක්‍රියාශක්තිය සුබ ග්‍රහයන්ගේ ක්‍රියාශක්තිය සුබ නැහැ කියලා තමයි මම කියන්නේ. ඒ නිසා ගහය එක පැත්තකට ඉපදෙයි. අපි ආගම ධර්මෙන් ජීවත් වෙන්න උත්සාහ කරමු. එතකොට ග්‍රහයන්ගේ සුබ ප්‍රතිඵල අපිට ලැබෙයි කියලා කියන මේක උතුම් මාසයක්. මේක වරද ගන්න එපා. දෙවියෝ බුදුන් අපිට දීලා හොඳ වර ප්‍රසාදයක්. මේ මාසේ මම දන්නත උඹල කඩ කෑල්ලක්වත් ගෙදර තියන් ඉන්නත් එපා කණ්ඩත් එපා. ගෙදර තියන් ඉන්නපා කණ්ඩත් එපා. පුළුවන් තරම් තමන්ගේ ගෙදරට ඇතුල් වෙලා ගෙදර හිඳගෙනම මේ පින්පත වෙසක් කොට දැන් ඇවිදින්න යන්නෙම එපා. නැහැ මිදුව ගෙදරට යන්නෙම එපා. අර ඩාන්ස්ල කරන්න කැරම් ගාන්න අර ඔක්කොම පැත්තකට දාලා පුළුවන් වෙසක් කූඩුවක් පත්තු කරගෙන පානක් එහෙම පූජා කරගෙන ගෙදරට වෙලා මේ වගේ ක්‍රියාවට යොමු වෙන්න. ගෙදර උඹල කඩ බිත්තරේ මත ඔක්කොම විසිකලා දාන්න නැත්නම් කාලා අද දවසේ මෙවර කරලා ලෑස්ති වෙන්න වෙසක් පොයට. ඉතින් සාමිත මනොත් හැමදාම අපේ ජීවිතය යහපත් කරන්න තමයි හැමදාම උපදෙස් ලබා දෙන්නේ. ජාති ආගම් කුල ભેද මේ සියලු දේවල් අපිට අයිතිනේ. අපි
හැමෝම මිනිස්යන් කොටසක් විදිහට තමයි ශ්‍රී ලාංකිකයෝ ශ්‍රී ලාංකිකයෝ විදිහට ඉතින් අපිට හොඳට ධර්මානුකූලව ජීවත් වුණොත් අපේ ජීවිතය යහපත් කරගන්න පුළුවන් සමිතුමා හැමදාම අපි මේ කතා බහ ඉදිරි විතර නෙමෙයි හැමදාම උපදෙස් දෙන්නේ හැමනි සමිතුමා ඔබතුමා නේද ඒත් ඔසේ පිටි මට තා විනාඩිය මේ ධර්මගෙන සිතන ලග්න තුනක් තියෙනවා මම මේ තේසර ඔය ගැන කියලා ඇති මම තවත් දවසර එක කියන්නම් විශේෂ ලග්න කියලා කියනකොට මේ මේ ගැන හිතන ලග්න කටක ලග්න වෘෂක ලග්න සහ මීන ලග්න මෙයාලා පූජකතුමාලා නම් අනිවාර්යෙන් මේකලම් පිළිවර්ග නොකා ඉන්න ඕනේ. මෙහාලා දේශනා කරා නම් අනිවාර්යෙන් අපේ මේ වගේ පූජකතුමාලා දේශනා කළොත් රට ගොඩ ගන්න පුළුවන්. මොකද මේ ලග්න තුනම නිවන් සප ලබා ගන්න පුළුවන් ලග්න තුන. එතන පව් කරන තු පිං කරා නම් රට බේර ගන්න පුළුවන්. අපි තව දවසක මේ පිළිබඳ වැඩිදුරටත් කතා කරමු නේද? සමිතමා සමග සම්බන්ධලා අපි හැමදාමත් ඔබේ ජීවිතය යහපත් කරනවා. ඉතින් ඔබට පුළුවන් සමිතමාව පත්කලික මොන ගැහෙන මෙන්න මේ දුරකථන අංකයන් වලට දුරකථන නැතුමක් ලබා දෙන්න. කොළඹ කාර්යාලයේ දුරකථන අංකයේ පමණයි අපි ඔබට ලබා දෙන්නේ 0112 8727 69 0112 8727 77. WhatsApp මගින් සහ online තාක්ෂණයේ ඔස්සේ ඔබට පුළුවන් සමිතමා සමග සම්බන්ධ වෙන්න මෙන්න මේ දුරකථන අංකයන් 0712 160 160 1 0712 160 161 කුරුණෑගල සහ මාතර ශාඛාවන් විවෘතව පවතින නෑ මේ දිනවල ඒ නිසා ඔබට කොළඹ කාර්යාලය සමග සමයි සම්බන්ධ වෙන අවස්ථාවකුත් ලැබෙන්නේ. අදත් සුබ දවස වෙනුවෙන් ඔබේ ජීවිතය යහපත් කරන්න ධර්මානුකූලව අපේ ජීවිතය කොහොමද අපි හැඩගස්ව ගන්න අපේ ක්‍රියාව කොහොමද අපි බල සම්පන්න කරගන්නේ කියන වගේ බොහෝ පැහැදිලිවද දවසෙත් ඔබට දැනුම ලබා දෙන අපත් සමග එකතු වුණු विश्व शक्ति गुप्त विद्या ज्योतिष शास्त्र कृमिशारद वास्तुपदेशक सामशूरी साम विनसुरु कीर्ति श्री जनरंजन देशाभिमानी श्री विद्या काली उभाषक स्वामी काली कनगत्न पूजक तुम्हारे बेहन सूतिवंत नो अपिल अबन सती हम ते कब तुम सबुदेन स्वामी तुम आईबुआन දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.